ඉතින් චාර බොක්ස් YouTube channel එකත් එක්ක එතන ඔයාලා හැමෝටම සුබදවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් මේ channel එකේදී මම ගොඩක් වෙලාවට කතා කරන්නේ internet trends අල්ලි හොයන විදිය, ඊට පස්සේ web design development, social media marketing, digital marketing වගේ දේවල් තමයි සාමාන්‍යයෙන් ගොඩක් කතා කරන්නේ. නමුත් මම අද ඉතනින් එළියට ගිහිල්ලා වෙනස් මාතෘකාවක් ගැන අද කතා කරනවා. ඉතින් මේ video එකේදී මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ job හොයන අයට ඉක්මනින් ඒගලන්ගේ ජොබ් මේ රටේ දින තත්ත්වය ගත්තොත් එහෙම අපි ගැත්තරම කතා කරොත් මේ වෙලාවේ ලංකාවේ ගොඩක් ජොබ් නැති කට්ටිය ඉන්නවා. ගොඩක් කොල්ලෝ වෙල් ඉන්නවා, ගොඩක් ජොබ් අඩුයි. ජොබ් හොයාගන්න අමාරුයි. ඉතින් ඒ වගේ කෙනෙක් නම් ඔයත් ඔයාට පුළුවන් මම මේ කියන වෙබ්සයිට් හොඳ වෙබ්සයිට් පහක් ගැන මම අද කතා කරනවා. ඒවා පාවිච්චි කරලා ඔයාට ඔයාගේ ජොබ් එක ඉක්මනටම හොයාගන්න පුළුවන්. ජොබ් එකට ඇප්ලයි කරනවා නම් හරි ජොබ් එක හොයා ගන්නවා නම් ඒක කැලපෙන් ජොබ් එක හොයා ගන්න පුළුවන්. උන්තම වෙබ්සයිට් පහක් ගැන තමයි මේ වීඩියෝ එකේදී කතා කරන්නේ. ඉතින් හරි මම පළවෙනියටම කියනවා ඉතින් මෙහෙම ඔයා ජොබ් එකක් හොයන කෙනෙක් නම් ඔයා පළවෙනියටම ට්‍රයි කරන්න මේ පළවෙනි වෙබ්සයිට් එක සමහරවිට උගලන හිනාවේ හිනායයි. මම නිර්දේශ කරන පළවෙනි වෙබ්සයිට් එක තමයි Facebook එක. Facebook එක ඔයගොල්ලෝ දැකලා ඇති. දන්න ඔයගොල්ලෝ දන්නවද කියලා මෙන්න මේ වගේ Facebook එකේ අලුතෙන් ඔප්ෂන් එකක් ඇවිල්ලා තිනවා. මෙන්න මේ jobs කියලා එකක්. ඔයගොල්ලෝ මොබයිල් එකට ගියත් ඔයගොල්ලන්ට හොයා ගන්න පුළුවන් Facebook එකේ තිනවා. මෙන්න මේ වගේ jobs කියලා එකක්. ඉතින් එතෙන් එකකින් ඔයගොල්ලන්ට පුළුවන් මෙන්න මේ ඔයා job එක හොයනවා නම් අතාල ඔයගොල්ලෝ මොනවද හොයන jobs. ඒ job එක මෙන්න එකකින් මේ විදිහට හොයා ගන්නත් පුළුවන්. ඒ වගේම ඔයාලා මෙතනදී salaries categorize කරගන්න පුළුවන්, location ටික දාගන්න පුළුවන්. ඔයා ඉන්න ප්‍රදේශයේ ඉඳලා කිලෝමීටර් කීයක් ඇතුළත ඔයා job එක හොයන්නේ. ඒ වගේ දේවල් ඔයාට දාලා මේකදී හරිම සරලව ඔයාට පුළුවන් ඔයාට ගැළපෙන job එක හොයාගන්න. ඒ සම්බන්ධ vacancies අනිවාර්යෙන් හොයාගන්න පුළුවන්. ඉතින් මම මගේ ෆීල්ඩ් එක ගත්තොත් එහෙම digital marketing, social media marketing නිසා මම සාමාන්‍යයෙන් මේ related job. ඉතින් ඒක හින්දා මම මේකෙදී මේ automatically එක default option එකක් විදිහට දාලා තියෙන හින්දා මේ ෆීල්ඩ් එකේ තියෙන jobs තිය අලුතෙන් vacancy දානකොට කවුරු හරි කෙනෙක් තාද්දි මට මේකෙදී පෙන්වනවා. ඉතින් ඒක හරි මේ වටිනා option එකක් මම හිතන්නේ Facebook ලා implement කරපු. ඉතින් ඒක මම හිතනවා ලංකාවේ ගොඩක් අය try කරන්නේ නැහැ, ගොඩක් කොල්ලෝ ගෙල්ලෝ. ඉතින් ඔයගොල්ලොන්ට මේක මේ මාර chance එකක්. ඉතින් මේක try කරලා බලන්න. Facebook එකේ තියෙනවා jobs skill option එක. ඒක දිගින් ඔයා search කරලා ඔයාට පුළුවන් ගැලපෙන job එක හොයාගන්න. ඉතින් මේවා jobs දානවා කියන්නේ දැන් ඔයගොල්ලෝ දන්නවා Facebook එකේ pages තියෙනවා. ඉතින් pages හරහා ඒකලන්න පුළුවන් මේ ඒ jobs publish කරන්න option එකක් තියෙනවා. ඉතින් ඒකට companies තියෙන කට්ටිය ඒකලන් pages තියෙනවා. ඒ pages වලින් ඒකලන් recruitment කරනවා. ඉතින් ඒකින්ද ඒකලන් job එකක් විදිහට ඒක publish කරනකොට ඔයගොල්ලොන්ට මෙන්න මේකේ categorize වෙලා ඔයාලා මේ ඔයාලට ඒ ජොබ් එක පෙන්වනවා. ඉතින් ඒක තමයි මේ සරලව වෙන්නේ මේකෙදි. ඉතින් ඒකින්ද අනිවාර්යෙන් ඔයගොල්ලෝ පළවෙනියෙන් try කරන්න Facebook jobs. මෙතනදී හැබැයි ගොඩක් වෙලාවට කතා කරනවා professional jobs publish කරන අඩුයි මම දැකලා ඊ ලංකාවේ වෙන්න කියලා. සාමාන්‍යයෙන් medium size වගේ jobs තමයි සාමාන්‍යයෙන් දෙන high professional jobs publish කරන අඩුයි. කමක් නැහැ. ගොඩක් අලුතෙන්ම job හොයන්න යන කට්ටියන මෙන්න මේක අනිවාර්යෙන් මම හිතනවා ලොකු වාසිදායක තැනක් වෙයි කියලා. ඉතින් ඊළඟට මම කතා කරන මේක තමයි job site එක තමයි LinkedIn. ඉතින් ගොඩක් අය මම හිතන්නේ ගොඩක් ඩිග්‍රීස් තියෙන කට්ටිය ප්‍රොෆෙෂනල් ඩිප්ලෝමාස් කරපු HND කරපු කට්ටිය ඉන්නවා, මාස්ටර්ස් කරපු කට්ටිය ඉන්නවා. ඉතින් ඕගොල්ලෝ අනිවාර්යෙන්ම LinkedIn පාවිච්චි කළ යුතුමයි. මොකද මම ඒකට කියන හේතුව තමයි LinkedIn එකේ සාමාන්‍යයෙන් පබ්ලිෂ් වෙන්නේ සාමාන්‍යයෙන් ටිකක් හයි ස්ටෑන්ඩර්ඩ් ජොබ්ස්, හයි ස්කිල් ඉල්ලන ලොකු ක්වොලිෆිකේෂන් ඉල්ලන ජොබ්ස්. ඉතින් ඒකෙන් හින්දා අනිවාර්යෙන් ඔයාලා මේ මොකක් හරි එඩ්යුකේෂන් පැත්තෙන් උඩට ගිහිපු කෙනෙක් නම් අනිවාර්යෙන් මේ LinkedIn එකේ රෙජිස්ටර් වෙන්න. LinkedIn එකේ රෙජිස්ටර් වෙලා ඔයගොල්ලන්ට පුළුවන් ඔයගොල්ලන්ගේ පළවෙනිදම ඔයගොල්ලෝ මේකට ඇවිල්ලා කරන්න ඕනේ පළවෙනිම දේ තමයි දිල් රුක්ෂ රාජපක්ෂ බල පළවෙනි දේ තමයි ඔයගොල්ලන්ගේ ප්‍රොෆයිල් එක හරි විදියට කම්ප්ලීට් කරගන්න ඕනේ. ඉතින් එතකොට මේ ජොබ් එකටද මේ දැන් මම ඔයගොල්ලන්ට පෙන්නනවා LinkedIn එකේ ජොබ්ස් ඕනේ තරම් තියෙනවා පබ්ලිෂ් වෙන ජොබ්ස්. ඉතින් ඔයගොල්ලෝ පළවෙනිදම කරන්න ඕනේ දේ තමයි මේකට ඇවිල්ලා ඔයගොල්ලන්ගේ ප්‍රොෆයිල් එක හරි විදියට හදාගන්න. ඒ කියන්නේ ප්‍රොෆයිල් පික්චර් එකක් දාන්න ඕන, කවර් ෆොටෝ එකක් දාන්න ඕනේ. ඔයාගේ මේකේ තියෙනවා මේ එඩිටින් ඔප්ෂන් එක. ඉතින් එතනදී ඔයා ඩිග්‍රී එක තරම් ඩිග්‍රී එක ගත්තේ කොහෙන්ද, ඉන්ස්ටිටියුට් එක මොකද්ද, මොනවද ඔයගොල්ලන්ගේ අරන් තියෙන අතර ක්වොලිෆිකේෂන්ස්, මේ බලන්න මෙයා එක්ස්පීරියන්ස්, ඔයා කොහෙද මේ වෙනකොට වැඩ කරලා තියෙන්නේ,
ඒ වගේ ඔයාලා ඒ ටික හරියට ෆිල් කරලා පළවෙනිම දේ ඔයගොල්ලෝගේ ප්‍රොෆයිල් එක කම්ප්ලීට් කරගන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙන්න මේකෙදි ජොබ් ස්කිල් ඔප්ෂන් එකක් තියෙනවා LinkedIn එකේ. ඉතින් මෙතෙන්ද ගිහින් ඔයාලට මම අර Facebook එකේ කලින් කරේ වගේ මෙතනත් ඔයගොල්ලෝ අදාළ categories අනුව වාගේ ඒ කියන්නේ තියෙන location අනුව ඔයාලගේ job වල title අනුව search කරලා සර්ච් කරලා බලන්න. අනිවාර්යෙන් ලොකු කම්පැනිස් වල මේකෙදි ගොඩක් වෙලාවට ගොඩක් ප්‍රොෆෙෂනල්ස් වෙන්නේ ගොඩක් HR managers ලා ඒ වගේ කට්ටිය ඉන්නේ. ඉතින් ඒකලන් අනිවාර්යෙන් මේ වගේ කියන්නේ ඒකලන් රික්‍රූට්මන්ට් බලාපොරොත්තු වෙනකොට අනිවාර්යෙන් මේකෙදි පබ්ලිෂ් වෙනවා. ඉතින් එතකොට ඒකලන් පස්සේ අපෝවාල මොකක් හරි ජොබ් එකකට දැන් බලන්න මේ වෙලාවේදී සෝෂල් මීඩියා මාකටින් සම්බන්ධ වෙන හින්දා දැන් මේ බලන්න ඩයලොග් ලගේ දිනන සීනියර් මැනේජර් ඩිජිටල් මාකටින්. ඉතින් එතකොට ඔයාගේ ප්‍රොෆයිල් එක ට්‍රූ ඔයාට ආය වෙනම මේව කරන්න වෙනම ඊමේල් දදා ඉන්නකොට මේ LinkedIn එක ට්‍රූම එක ක්ලික් එකකින් ඔයාට ජොබ් එකට ඇප්ලයි කරන්න පුළුවන්. පොට ලෝඩ් වෙනවා. රයිට්. මෙතනදී නම් ඇප්ලයි කරන්න බෑ. ගොඩක් වෙලාවට මෙතනදී ඔප්ෂන් එකක් තියෙනවා ඔයගොල්ලන්ට කෙලින්ම ඩිරෙක්ට් ඇප්ලයි කරන්න මේ LinkedIn ට්‍රූම්. ඔයතෙන්ද ඔයාලට CV එක ඇටච් කරන්න පුළුවන්. ඒ වගේ දේවල් තියෙනවා. ඉතින් එතකොට දැන් ඔයා මේකේ ඩිරෙක්ට් යවුවාම එතනදී ඒ ප්‍රොෆෙෂනල් ලෙවල් ඔයාගේ පළවෙනි දේ තමයි ඔයා කවුද කියලා CV එකටත් කලින් බලන්නේ ඒකලම් ප්‍රොෆයිල් එක මොකද්ද කරන්න කියලා. ප්‍රොෆයිල් එක තමයි බලන්නේ. ඉතින් එතකොට ප්‍රොෆයිල් එක බලලා ඊළඟට ඔයාගේ CV එක බලලා එතනින් එයා තීරණය කරනවා ඔයා ඉන්ටර්වියු එකකට ගන්නවා නම් ඒක කොහොමද ඒ සම්බන්ධව ඒකනම් ඒ ඩිසිෂන් ගන්නවා. ඉතින් ඒකින්ද අනිවාර්යෙන් ඔයා පොඩ්ඩක් හොඳ ක්වොලිෆිකේෂන් ග්‍රැජුවේට් කෙනෙක් HND කරපු කෙනෙක් නම් අනිවාර්යෙන් මේ LinkedIn කියන ඔප්ෂන් එක අනිවාර්යෙන් ඔයගොල්ලෝ පාවිච්චි කළ යුතුමයි. ඒක තමයි මගේ දෙවැනි වෙබ්සයිට් එක. ඊළඟ වෙබ්සයිට් එක තමයි Topjobs. මේක channel ලංකාවේ ප්‍රසිද්ධ වෙබ්සයිට් එක. ඉතින් මෙතෙන්ද යනවා නම් මෙතන සාමාන්‍යයෙන් පබ්ලිෂ් වෙන්නේ ටිකක් හයි ස්ටෑන්ඩර්ඩ් ජොබ්ස්. කියන්නේ ලොකු කම්පැනිස් වල සාමාන්‍යයෙන් ටිකක් ස්ටෑන්ඩර්ඩ් වැඩි ජොබ්ස් තමයි මෙතනදි පබ්ලිෂ් වෙන්නේ. ඉතින් මෙතනදිත් ඔයාලා හරි විදිහට මේක හරිම කැටගරයිස් කරලා ඉතින් ඔයාලගේ ජොබ් එක අදාළන කාණ්ඩේ තෝරලා ඒ සම්බන්ධව ගැලපෙන ජොබ්ස් ඔයගොල්ලන්ට කරන්න පුළුවන්. ඉතින් ගොඩක් වෙලාවට ඉන්ටර්න් එහෙම හොයන කට්ටිය ඉන්නවා ඇති. ඒගොල්ලන්ට මේ LinkedIn මේ Topjobs එකේ ලින්ක ඉන්ටර්න් පබ්ලිෂ් වෙනවා. ඉතින් ඒකින්ද ඔයගොල්ලන්ට මේ බලන්න මේ ඉන්ටර්න් ඔප්ෂන් තියෙනවා. HR එකේ HR ඉන්ටර්න් ඉල්ලලා තියෙනවා. ඉතින් මේ වගේ ඒවත් මේක පබ්ලිෂ් වෙනවා. ඉතින් ඒ ජොබ්ස් වගේම මේ වගේ ඉන්ටර්න් තියෙන ඒවා පාර්ට් ටයිම් ජොබ්ස් ඒ හැම දෙයක්ම මෙතනදි පබ්ලිෂ් වෙනවා. ඉතින් ඒකින්ද අනිවාර්යෙන් ඔයගොල්ලෝ ජොබ් එකක් හොයනවා නම් ඔයාලා අනිවාර්යෙන් Topjobs එක ට්‍රයි කළ යුතුමයි. මෙතන එක ක්ලික් එකකින් ඔයගොල්ලෝ බලන්න පුළුවන් ඒ ජොබ් එකට අදාළ ඒ නොටිෆිකේෂන් එක. ඒකෙන්ද අනිවාර්යෙන් ඔයාලා ජොබ් එකක් හොයනකොට අනිවාර්යෙන්ම ඩේලි මේ දැන් මේ බලන්න අද දවස් ඇතුළත සැප්තැම්බර් 29 දවස් ඇතුළත මේ කැටගරියේ මෙච්චර ජොබ්ස් ප්‍රමාණයක් ඉතලම් පබ්ලිෂ් වෙලා තියෙනවා. ඉතින් එතකොට දැන් ජොබ්ස් නැහැ කියන කට්ටියට කියන්න තියෙන්නේ ඉතින් ඔයාලා හොයන්නේ නැහැ. ඒකයි ගැටලුව. ජොබ්ස් තියෙනවා තියෙනකම් ඉතින් ඔයගොල්ලෝ බලලා ඔයාලට ගැලපෙන ජොබ් එක ඇප්ලයි කරන්න. ඊළඟට මම මේව කරන එක තමයි දැන් ලංකාවේ ගවර්මන්ට් ජොබ් හොයන කට්ටිය ඉන්නවනේ. ඔයගොල්ලන්ට පුළුවන් මේකට අදාළ ගවර්මන්ට් ජොබ් හොයාගන්න පුළුවන් වෙබ්සයිට් ගොඩක්ම තියෙනවා. ඔයාලා Google එකේ ගහලා බලන්න ගවර්මන්ට් ජොබ්ස් ඉන් ශ්‍රී ලංකා කියලා. ඒක ගහපුවම ගොඩක් වෙලාවට මම ගවර්මන්ට් ජොබ්ස් අප්ලයි කරනවා මමත්. ඉතින් එතෙන්දී මම ඒවා අප්ලයි කරන්න ගොඩක් වෙලාවට බලන්නේ මෙන්න මේ Mytutor වෙබ්සයිට් එක. ඉතින් මෙතනදී ගොඩක් වෙලාවට ඉක්ලන් පබ්ලිෂ් කරනවා ගවර්මන්ට් ජොබ්ස් මොනවද කියලා අලුතෙන් එන ගවර්මන්ට් ජොබ්ස් ඉක්මනට පබ්ලිෂ් වෙනවා මේකෙදි. ඉතින් එතනදී මට කැමති එක තෝරලා අල්ලා ඒ වගේම ගවර්මන්ට් එක්සෑම් උත් මේකලම් පබ්ලිෂ් කරනවා. ඉතින් ඒක බලලා මේ ඔයාලට ඒක ඇප්ලයි කරන්න පුළුවන්. මේක තමයි ඔයාලා ගවර්මන්ට් ජොබ්ස් කරනවා නම් ජොබ්ස් හොයනවා නම් Google එකේ හොයලත් බලන්න පුළුවන්. නැත්නම් මේ Mytutor කියන එක මගේ පෞද්ගලික කවුරුත් නෙවෙයි. නමුත් මම මෙතෙන් දෙනවා මේ මොකද මම ගවර්මන්ට් ජොබ්ස් හොයන්නේ මේ සයිට් එක නිසා. ඊළඟ එක තමයි srijobs.info. මේක අතර මගේ වෙබ්සයිට් එකක්. මායිතව යාලුවෝ කියන දෙනෙකුයි කරන්නේ. ඉතින් මේකෙදිත් අපි වෙලා ගොඩක් වෙලාවට ඉන්ටර්න්ෂිප් දැස්සේ ප්‍රයිවට් ජොබ්ස් සාමාන්‍යයෙන් ගොඩක් ඩිමාන්ඩ් එකක් තියෙනවා. දැන් මේ බ්‍රැන්ඩික්ස් එකේ වගේ තියෙන ජොබ් ඒජන්සිස් වගේ දේවල් සාමාන්‍යයෙන් මෙතනදී පබ්ලිෂ් වෙනවා. ඉතින් ඕගොල්ලන්ට මගේ වෙබ්සයිට් එකට උනත් ඇවිල්ලා අලුත් මොනවද තියෙන ඒජන්සිස් කියලා බලා ගන්න පුළුවන් srijobs.info.
ඒක ගැන මම කියන්නේ නැහැ. ඒ ගැන කිව්වේ නිකන් ඕගොල්ලන්ට ඔයාලා කැමති නම් එතන ඇවිල්ලා බලන්න. ඒ වගේම දැන් අලුතෙන් ජොබ් එකක් හොයන්න කෙනෙක් ඉන්නවනේ ඊළඟ මම දැන් සයිට් හතරක් හොඳ හතරක් කතා කරා. මේ ඊළඟ එක තමයි ඉක්මන් එක. ikman.lk. ඒක හැමෝම දන්නවනේ මේ ඉක්මන් එක ගැන. අයිත් නම් කරන්නේ දැන් නැහැ. ඉක්මන් එක එක කැටගරියක් තියෙනවා ජොබ්ස් පබ්ලිෂ් වෙන. ඉතින් එතෙන්ද ගිහින් ඕගොල්ලන්ට පාව ගන්න පුළුවන්. ඕගොල්ලන්ගේ අදාළ නගරය තෝරලා කොහෙද ජොබ් එක බලාපොරොත්තු වෙන්නේ කියලා බලලා ඒ ඒරියා එකට අදාළ ජොබ්ස් මොනවද කියලා පාසෙන් හොයා ගන්න පුළුවන්. එතකොට අලුතෙන් එන ජොබ් සාමාන්‍ය දවසකට මේකලා එක අපි මම හොයන නුවර නම් නුවර සාමාන්‍යයෙන් අලුතෙන් එන වේකන්සිස් ඔක්කොම ටික මේකේ පබ්ලිෂ් වෙනවා. ඒකෙන් බලලා ඕකට ගැලපෙන එක තෝරලා ඕනට ඇප්ලයි කරන්න පුළුවන්. මෙතනදී හැබැයි ගොඩාක් හයි ස්ටෑන්ඩර්ඩ් ජොබ්ස් පබ්ලිෂ් වෙනවා අඩුයි. ඉතින් ඒක ගැටලුවක් නෑ. ඔයා අනිවාර්යයෙන් මේක ට්‍රයි කරලා බලන්න. මට ඇත්තටම දැන් මම මේ වෙනකොට සයිට් පහක් ඕගොල්ලන් නිර්දේශ කරා. ඉතින් ජොබ් නැති කට්ටිය අනිවාර්යයෙන් මේ ජොබ් සයිට් පහ අනිවාර්යෙන් ඕගොල්ලන් සර්ච් එකට අනිවාර්යෙන් දාගන්න. ප්‍රොෆෙෂනල් කට්ටිය ඉන්නවා නම් ඒගොල්ලන් ලින්ක්ඩ්ඉන් ට්‍රයි කරන්න. ඉතින් ඒක තමයි මම කියන්නේ ජොබ්ස් තියෙනවා. ජොබ්ස් පබ්ලිෂ් වෙනවා වේකන්සි අලුතෙන් දානවා. කොරෝනා කියලා එහෙම එකක් නැහැ. ඔයාලා අනිවාර්යෙන් ඕගොල්ලෝ හොයන්න නැතුව ඇති. ඒකයි ඕගොල්ලන් ජොබ්ස් හොයාගන්න බැරි. ඊළඟට නිවුස් පේපර්ස් වල ජොබ්ස් පබ්ලිෂ් වෙනවා. ඊළඟට දැන් ගවර්මන්ට් ජොබ් එහෙම පබ්ලිෂ් වෙන වෙබ්සයිට් ඕන තරම් තියෙනවා. ඉතින් මේ ජොබ් බෝඩ් වලට ගිහින් ඔයාලට අනිවාර්යෙන් හොයාගන්න පුළුවන්. ඒ වගේම දැන් අපි ගත්තොත් එහෙම බ්‍රැන්ඩික්ස් වගේ ඔයාලා මේ ගවර්මන්ට් ඉන්ඩස්ට්‍රී චාරින් ඒකට යන්න උන්නා. මේ ඒ කම්පැනි වලට අදාළ වෙනම ඒ ගෲප්ස් වල ජොබ්ස් පබ්ලිෂ් වෙන වෙලාවලුත් තියෙනවා. දැන් ඔයගොල්ලෝ බලුත් එහෙම බ්‍රැන්ඩික්ස් වේකන්සිස් කියලා Google සර්ච් කළා. රයිට්. මම දැන් පෙන්නන්නම්. ඔයාලා දැන් මොකක් හරි කම්පැනි එකකට ස්පෙෂලායිස් ඒ ෆීල්ඩ් එකේම يعني ඒ කම්පැනිෙම ජොබ් එකක් හොයනවනම් ඒ ඉන්න ගෲප් එකට අදාළව මේ ඒ කම්පැනි වල වෙබ්සයිට් වලින්ම වේකන්සි දාන වෙලාවල් තියෙනවා. දැන් මම මේ උදාහරණෙ පෙන්නන්නම් බ්‍රැන්ඩික්ස්. බ්‍රැන්ඩික්ස් ආයතනයේ දැනට මොනවද තියෙන්නේ වේකන්සිත්. ඔයාද සැප්තැම්බර් 29 වෙනි වීඩියෝ එක 2021. ඉතින් අද දවසේ මේ බ්‍රැන්ඩික්ස් ගෲප් එකේ ජොබ්ස් තුනක් පබ්ලිෂ් වෙලා තියෙනවා. මේකක් බංගලාදේශ වල. ඉතින් මේ ගාමන්ට් ෆීල්ඩ් එකේ ඒගොල්ලන් අදට පබ්ලිෂ් කරලා තිනවා වේකන්සි දෙකක්. ඒ වගේ ඔයගොල්ලන් බලන්න පුළුවන් ඔයාලේ හේමාස් ඊළඟට ආසිරි හොස්පිටල් මේ වගේ නවලෝක. ඉතින් මේගොල්ලන් මට මතක විදිහට මේගොල්ලන් පබ්ලිෂ් කරනවා ඒගොල්ලන්ගේ වෙබ්සයිට් වල. ඉතින් එතකොට ඔයාලා මොකක් හරි ගෲප් එකකට යනවා නම් ඒ ගෲප් එකේ වෙබ්සයිට් එකේ කරියර්ස් කියලා ෆීල්ඩ් එකක් ඇති. එතන අනිවාර්යෙන් බලන්න. එතකොට යාළුත්න අලුත්ම ජොබ්ස් ඔයගොල්ලන්ට පාවගන්න පුළුවන්. ඉතින් මේක තමයි මට මේ වීඩියෝ එකේ කතා කරන්න ඕනේ. ඉතින් ඉස්සරහට මේ වගේ වැඩගත් වීඩියෝ වලින් ඔයගොල්ලන්ට හම්බෙමු. ඉතින් channel එක subscribe කරන්න. ඉතින් මේ වීඩියෝ එකෙන් ඔයාලා මොනවා හරි අලුත් දෙයක් ඉගෙන ගන්න හරි මොකක් හරි අලුතෙන් දෙයක් හිතන්න හරි මොකක් හරි දෙයක් හිතනවා නම් like එකක් එන දාගෙන යන්න. ඉතින් එහෙනම් ඊළඟට අපි වීඩියෝ එකෙන් අලුත් එකකින් හම්බෙමු. ඉතින් ආ වීඩියෝ එක බලනකොට ගොඩක් ස්තුතියි. සුබ දවසක්.